2, Sri Lanka's number one entertainment show, Happy Hour. හැමෝටම ලංකාවේ අපිව බලන් ඉන්න හැමෝටමත් ලංකාවේ පිටරට පදිංචිය ශ්‍රී ලාංකිකයන් අපිව බලන් ඉන්න හැමෝටමත් හැමෝම ආදරෙන් පිළිගන්නවා මොකද අපිට ගොඩාක් feedback එක තියෙනවා ඔයගොල්ලන්ගේ support එකට ඔයගොල්ලන්ගේ comments වලට feedback එකට ගොඩාක් ගොඩාක් ස්තුතියි. ඉතින් ඒව තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක ජීවත් කරවන්නේ තව තවත් ඔයගොල්ලන්ට ආස කරන ආටිස්ලව ගෙනල්ලා ඒගොල්ලන්ගේ තොරතුරුත් එක්ක මේ හැපි අවක තව තවත් හැපි කරන්නේ ඔයගොල්ලන්ගේ ලැබෙන ආදරය නිසාමයි. ඉතින් අද කවුද මගේ ඔයගොල්ලන් ආදරය කරන මගේ ගෙදර තිබ්බ ගෙස්සද Thank you. Thank you. එහෙනම් ඉඳගන්න අපි කතා කරමු ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ෂන් අයියා ලොකු ගෞරවයක් මගේ ප්‍රෝග්‍රෑම් එකට ආවට මේ පොඩ හොට් සීට් දාද බර්නින් නේ මේ හැ පැත්තේ too hot to handle. ඒක මම පොඩ මේ පැත්තට ෂන් අයියා පොඩ දාඩිය දාලා මම දැනගත්ත හේතුව මොකද එච්චර පොඩ හොට්නස් වැඩි අසංකි. Thank you Asanki. You're looking great. ඉතින් මේ දවස්වල ෂන් අයියා busy. මොකද ෂන් අයියාගේ අලුත්ම ෆිල්ම් එක යුගාත්‍ර මොකද ප්‍රතිචාර ලැබෙන එකම පටන් ගමු ෆිල්ම් එක ඉතාලම හොඳයි ඒ කියන්නේ මං හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර තියෙනවා මං හිතන්නේ කාලයකට පස්සේ මගේ චිත්‍රපටයක් ආපු එකත් මං හිතන්නේ මගේ රසික රසිකයෝ ආදරෙන් වැළඳගෙන තියෙනවා ඉතින් අය මේකේ මියුසික් පැත්ත ඒ ඔක්කොම අපි පොඩ්ඩක් ඔව් මේකේ සංගීත අධ්‍යක්ෂණය කරේ මියුසික් ඩිරෙක්ටර් දිනේෂ් සුබසිංහ සිං කරන්නේ උරේ ශරවිහාරි සංක දිනතුයි චේතනා රණසිංහයි ලස්සන සින්දු දෙකක් තියෙනවා එකක් මම ලිව්වේ එකක් වසන්ත කුමාර කොබවක ඉතින් ලීඩ් රෝල් එකේ ඉන්නේ අසංකි මාෂි ඉතින් අපේ දැන් ලංකාවේ ඉන්න හොටස්ට්ම තරුණ ෆේස් එක නේද අපේ ෆ්‍රෙෂ් ෆේසස් වලින් එක ලස්සනම ගෑනු ළමෙක් කියමු ඔව් ඒක තමයි මම ගෑනු ළමයි චන්නයිටින් ටේස්ට් එක තියෙනවා හේද මට චන්නයිගේ ඒ කාලේ ඉඳලම හොඳ ටේස්ට් එකක් තියෙනවා ගෑනු ළමයි තෝරගැනීම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා ඔව් එකම දේ මා විතරයි තෝරගත්තේ නැත්තේ ඒ කියන්නේ මට මා විතරයි ලිස්ට් එකට වැරදුනේ නැත්තේ හැබැයි චන්නයි ලංකාවේ ඉන්න ලස්සනම ගෑනු ළමයිව ෆිල්ම් එයාගේ ෆිල්ම්ස් වල කාස් කරලා තියෙනවා හොඳ ටේස්ට් එකක් තියෙනවා චන්නයිට මම හිතන හැම පැත්තෙම හොඳම ටේස්ට් එකක් ඇති කියලා ශනය මේ කීවෙනි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරා අංජලිකගෙන් පටන් ගත්තොත් 2006න් අංජලිකගේ 2006 එතන අද වෙනකම් මම චිත්‍රපටි පහක් ඩිරෙක්ට් කරලා තිනවා ඒ පහෙන් මේක හතරවෙනි චිත්‍රපටය තව එකක් පෙන්නලා තියෙනවා ඒක ඉන්දියාවෙන් ලියලා දින්නේ නෑ නෑ දැන් එහෙම මං තීරණයක් ගත්තා මේ මුල අපි වට ගහනවා පොල්ටික්ෙන් ගහනවා මම මේක ඉන්නත් එපා මේ නිලියංගෙන් බේරෙන්නත් එපා ඔක්කොටම ඉස්සෙල්ලා දී මං ගහනවා පොල්ටික්ෙන් දැඩි තීරණයක් ගත්තා ආපහු ගන්නේ ලංකාවේ ළමයි විතරයි. ඇටි ආන්තම් බලමු නේද ඔය කිව්වට අසංකි නේද? දැන් යා ලංකාවේ අලුත් නිලියන්ට ගොඩක් අලුත් චුටි 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 අවස්ථා තමයි. චුටි චුටි නේද? ඊළඟට ඉන්නේ කවුද නිලිය ඊළඟ එකේ? නෑ ඒකෙත් නිම්හාරා සේනානායක කියලා මොඩල් කෙනෙක්. ඒගොල්ලෝ යාළුවෝ ඉතින්. කොහින්ද ඔයාට ඔය ගැල්ලම ඔයාට? මම දන්නවට හම්බ වෙනවා ඉතින් ඒකේ. හරි Facebook වලින් ජීවත් වෙන්නේ. නෑ එහෙමත් නෑ ඉතින්. ඔයාගෙන එනවා හම්බ වෙනවනේ. සංසාරේ ගෙනාවා තමයි ඉතින් ඒ පිංගල් ඇටි සංසාරේ ගෙනවද මේ කෙනේ කාස්ටිං වලට ගෑනු ළමයි චූටි ගෑනු ළමයි සංසාරෙන් එන්නේ කොහොමද ඒක හරි හරි ඉතින් අපි මොනවද වැඩි අහන්න යන්නේ නැහැ ඉතින් පූජා මාශංකර්ගෙන් පටන් ගත්ත චන්නයියා බලමු කොහෙන්ද නතර වෙන්නේ කියලා මේ අසංකි මුලින්ම ක්ෂේත්‍රයට ආවේ කොහොමද ෆිල්ම්ස් වලින්ද ට්‍රේඩ් ඩ්‍රාමාස් වලින්ද නැත්නම් නිරූපණයේද නිරූපණ ක්ෂේත්‍රයෙන් ඇවිල්ලා ඊට පස්සේ මුලින්ම එන්නේ මම මොඩල් කෙනෙක් විදියට මිස් ශ්‍රී ලංකා දිනන ඔව් ඒ කියන්නේ මුලින්ම මොඩල් කෙනෙක් විදියට ඇවිල්ලා ඊට පස්සේ 2013 මිස් ශ්‍රී ලංකා වින් කරනවා ඊට පස්සේ මම ওই පොඩි ටෙලි ඩ්‍රාමා වලට සම්බන්ධ වෙනවා ටෙලි ඩ්‍රාමා මම කරලා තිනවා දැන්ට 3ක් විතර වගේ එතනින් එහාට මගේ තනිකර ටාගට් එක වෙන්නේ සිනමාව ඒ විදිහට තමයි එන්නේ
පටන් ගන්න. ඒ කියන්නේ ටෙලි නාට්‍ය වල අපිට අසංකේත දකින්න හම්බ වෙන්නේ නැහැ. ටෙලි නාට්‍ය වල මෙහෙමයි. කියන්නේ මගේ මං වැඩිපුර කැමති සිනමාවට. හැබැයි ටෙලි නාට්‍ය කරන්නෙම නැහැ කියලා එකක් නැහැ. දැන් ගොඩක් කට්ටිය හිතාගෙන මම කරන්නෙම නැහැ කියලා. එහෙම පොඩි තීරණයක්ක් හිටියා කාලයක්. හැබැයි හොඳ එකක් ආවොත් කරනවා ඉස්සරහට අනිවාර්යයෙන්. Right. චන්නය. කොහොමද දැන් ඉන්දියන් ඇක්ට්‍රසස්ලත් එක්ක වැඩ කරලා තියෙනවා. ලංකාවේ ඇක්ට්‍රසස්ලත් එක්ක වැඩ කරලා තියෙනවා. කොහොමද ඔයාට ලේසිකාත් එක්ක වැඩ කරන්නේ? කොහොමද ප්‍රොෆෙෂනලිසම් එක මේ ලංකාවේ සහ ඉන්දියන් ඇක්ට්‍රසස්ලත් එක්ක වැඩ කරන කේ වෙනස? දැන් අපි එහෙම කතා කරත් ඉවරේනි මෙහෙමයි. දැන් ඒගොල්ලන් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවනේ. ඒ කල්චර් එකේම කොටසක් තමයි ඇක්ටිං, ඩාන්සින් ඒ වගේ දේවල්. ඒකත් එක්ක ඒගොල්ලෝ පොඩි කාලෙන් මේ ඇඟේම තියෙනවා. අපි කියමු ලේවලම් බ්ලඩ් වලම තියෙනවා මේ. ඉතින් ලංකාවේ අපිට ඒ ඔපචුනිටීස් නැහැනේ. අපිට ඒ තරම් අවස්ථා අඩුයි. අපේ ඉන්ඩස්ට්‍රි එක පොඩි. එතකොට මේකට යොමු වෙන ඇක්ටිං වලට විශේෂයෙන් යොමු වෙන්නේ හරි අඩු ප්‍රමාණයක්. ඉතින් ඒකත් එක්ක ට්‍රේන්ඩ් ඇක්ටර්ස්ලා ඇක්ට්‍රසස්ලා නැහැ මේ. ඉතින් මම හිතනවා ඒක අපි හිමින් බිල්ඩ් අප් කරගන්න ඕන දෙයක්. හිමින් හදා ගන්න ඕන දෙයක්. ඉතින් ඒ තුල වෙනසක් තියෙනවා. හැබැයි ඒක තුල අපේ හරිම ටැලන්ටඩ් ඕන රටක් එක්ක අපිට තරඟ කරන්න පුළුවන්. අපේ ඇක්ටර්ස්ලා තියෙන උපත්තියම කියන අපු සහජ හැකියාවන්, සහජ දක්ෂතාවයන්. ඉන්දියාවේ පොඩි කාලේ ඉඳලා මේගොල්ලෝ ට්‍රේන් වෙන්න ඕනේ. නමුත් අපේ කටහිරින් සහජ ඒ බෝන් ගේන එකත් එක්ක අපි ඒ කරන වැඩත් එක්ක ඒ යන එකත් එක්කම ලබන අත්දැකීමෙන් තමයි අපේ කට්ටිය බිල්ඩ් වෙන්නේ. අසංකී ගත්තොත් අසංකීගේ ඩාන්සින් එහෙම මෙගා ස්ටාර්ස් කරා අයිමර්නේ ලංකාවේ කොල්ල පිස්සු වට්ට අනිවාර්යෙන්ම එයාගේ බෙලි ඩාන්ස් එකක් කරකෝ ඕ කීදෙනෙක් පිස්සු වට්ට ලැද්ද ඔයා එහෙම ඇයි එහෙම නරක වැඩ කරන්නේ හොඳ වෙලාවට අපිට පිස්සු වැදුනා හා මේක කරද්දි මට පිස්සු වැදෙන්නේ ඇත්තටම කියන්නේ දැන් අසංකී මේකේ විලන්ගේ රෝල් එකක්ද මොකද්ද කරන්නේ කේපක් කරන්නේ අතරම පොඩි පාට් එකක් නෙමෙයි මේන් රෝල් එකක්. මේන් රෝල් එකේ ලොකු රේන්ජ් එකක් තියෙනවා. මේ channel එක ඇත්තටම මොනවත් දැහැංගීමක් ආවේ නැද්ද මෙයත් එක්ක රඟපානවා. දැන් මෙහිම ඇත්තටම ඉතින් ලස්සන ළමෙක් නේ. channel ඇත්ත කියන්නේ ඉතින් ඇත්ත කමන්නේ අපි රේනි මට ජීවිතේ ලස්සන ළමයි කී දෙනෙක් හම්බ වෙලා ඇත්ත. ඉතින් ආ මං ඉන්දියාවෙත් හම්බලා තියෙනවා මෙහෙත් හම්බලා තියෙනවා. හැමෝටම හිත ගියා නම් මම මෙහෙම ඉන්න පුළුවන් මට. එහෙනම් දැන් හිත ගිය කෙනෙක් ඉන්නවද? නෑ හිත ඉතින් break එකට නෑ හිතන්නේ. තාම කියන්නේපා හිත ගිය කෙනෙක් ඉන්නවද? අපිට break එකකින් පස්සේ දැනගන්න පුළුවන්. හරිද? break එකකින් පස්සේ අපි එනවා. ඒ ප්‍රශ්න ගැන අහන්න ඕනි ෂන්න අයියාගේ. අපි පොඩි break එකකට කියලා හැමතෙම එකතු වෙන ඔයගොල්ලෝ දෙක. And this is happy hour. Stay tuned. වෙළඳ පොලේ අඩුම මිලකට ඇති ලයිෆ් බෝයි දැන් තවත් රුපියල් 25ක් අඩුවෙන් හැමෝටම ලයිෆ් බෝයි පෑස් ලොකු කැටේ මිල රුපියල් 45කින් අඩු කළා දැන් රුපියල් 190යි Welcome back after the break and this is happy hour මාතකේ ඉන්න ලංකාවේ යවුනේ හැමදාමත් සීන කුමරා චන්න පෙරේරා සහ ලංකාවේ ගිනි සිල්වාක් අසංකි පෙරේරා හරිද සිල්වා නම් හදනවා ඒව ඩාම් වෙනවා ඩූම් වෙනවා ගණන් ගන්න එපා මේ සන්නයකින් මේ මම හොඳ ප්‍රශ්න කින්නේ මට අමතක මතකයි බ්‍රේක් මතක නැහැ ඔයගොල්ලෝ මම බ්‍රේක් වලට යන්න කලින් අහන ප්‍රශ්න මට මතකයි දැන් පෙම්වතෙක්ද මේ මම හැමදාම පෙම්වතෙන්නේ හැමදාම මට ආදරේ හම්බෙනවා tire නෙමෙයි මට මිනිසුන්ගේ ආදරේ හම්බෙනවා ගෑල් ළමගේ ආදරේ හම්බෙනවා ඕගොල්ලෝ වගේ මගේ යාළුවන්ගේ ආදරේ ඕගොල්ලෝ වගේ එහෙම හම්බෙන්නේ මම හැමදාම පෙම්වතෙක් මෙන්න අපි වට හොඳ ෆ්‍රෙෂ් ජූස් එකක් දුන්නා මම නම් අද ප්ලේන් ටී එකක් වුණා මොකද මට අසනීප තත්ත්වය නිසා ආවෙන් දැන් මෙහෙමද දැන් ඔයා කියන්නේ ඔයා දැන් පෙම්වතියක් නැතුව තනියෙන් ඉන්නවා කියලාද හැමෝගේම ආදරේ ලැබලද ඒ ආදරේ මදිද නේද මේ අතරේ ඉතින් එහෙම කාට මේවා කියන්නද නේද කවුරු මේවා විශ්වාස කරයිද මගේ පොඩි අසංකි පොඩ කොයි හරි මගේ චුට්ට මෙහෙ ඇවිල්ලාද බලන්න නියන් චීන අං දෙකක් වගේ පොඩි මේ චනයා ඔව් මම මුදෙන් ඇවිල්ලා බෙල්ල මිරිකලා ආන කලින් එහෙම හොඳින් කියනවනම් එහෙම නැහැ මෙහෙමයි දෙන්නේ තුන් දෙනෙක් උනත් කමන්නේ කියන්නේ කොයි එක කියනවා ගැනද කියන්නේ කියලා යා කල්පනා නැහැ දැන් මෙහෙම අද කාලේ කොල්ලෙක් එක් කෙනෙක්ව තියාගෙන ඉන්නේ නැහැ නිය සංකේතින් දෙන්න තුන් දෙනවා කමන්නේ දැන් මම අද කාලේ කොල්ලෙ නෙමෙයි නේ මං කියක් පරණ කාලේ කොල්ලෙ ඒ උනාට අද කාලේ ඉඳලා තාම ලස්සනට ඉන්නෝනේ කඩවසම් මෙහෙමයිද අපි ආදරේ හොයාගෙන යනවනේ අපි හොයාගෙන යද්දී මං අතර වෙලා ඉන්නවද ආ ඉන්නවා මම නෑ මං කවදාවත් ටෙම්පරරි අවංකවම ඉඳලා තියෙනවා ගෑල්ලම ගොඩක් ඉඳලා තියෙනවා හැබැයි ටෙම් ඒ කියන්නේ පර්මනන්ට් එක ටෙම්පරරි ඉන්න කියලා ඉඳලා නෑ පර්මනන්ට් ඉන්න නතර වෙන්න තමයි හිතාගෙන ඉන්නේ ඉතින් හිටපු ගමන්
ඒ වෙනස් වෙලා තියෙනවා ටෙම්පරරි වෙලා ඔව් දැනට ඉතින් මම හිතනවා පර්මනන්ට් කියලා පර්මනන්ට් කියලා හිතනවා මේ අවස්ථාව මොකද ආදරවන්තයද චන් අයියා මුඛ්‍යම ලව් කරන්න යනවද ලව් ලව් You anything love කරනවා කියන්නේ ඒකනේ නේ හදවතින්ම කරන්න බෑ නැත්නම් ඒකට එහෙම කියන්න බෑනේ. ඉතින් ඒ නිසා මම මේ මොහොතේ මේ වෙලාවේ ආදරය කරන්න උත්සාහ කරනවා. මට පුළුවන් උපරිම විදිය. උපරිම විදිය. ආදරය කියන්නේ උපරිම විදිනවා. අනිවාර්යයෙන්ම. අසංකි ඔයාගෙනුත් මං අහන්නේ. මේ වෙලාවේ නෑ. එක සැරයක් මම මෙතන නැත්ත. එක සැරයක් ෆ්‍රයිඩේ නයිට් මෙතන නැත්ත මේ වෙලාවේ නැත්. එක දවසක් මම ෆ්‍රයිඩේ නයිට් යනවා එළියට. ආහ් ආහ්. යනකොට ළමෙක් ඉන්නවා ඉතින් මේක පොල් ගහ වගේනේ පේනවනේ අර ඔය සයිස් බයි පෑ ක්ලබින් ගියාම ඉතින් අර පේනවනේ එනකොට අසංකි අසංකිගේ මම ඒ දවසේ හිටපු අසංකි ආඩුවෙක් ඉන්නේ හරිද ඒ දවසේ හිටපු කිරිමි ළමයයි දෙන්නටම කෙලින් නම් හිට ගන්න බෑ ආයුරේනියන්ගේ ඒ දැන නෑ නෑ මෙහෙමයි ඒ dance කරලා වැඩිකම dance කරලා වැඩිකමට කරගෙනවනේ ඒ මහන්සියට පොඩ්ඩක් feel එකට දාගෙන ඉන්න පොඩ්ඩක් කියලා ඒක නිසා අර ඒක නියම පොඩ්ඩක් එහෙම වෙන්නේ මෙහෙම වෙනවා අනිවාර්යයෙන් ඒක ඒ වායු හයි හයි යකි ගාව I think මම ඊට පස්සේ ඔකේ එහෙනම් දෙන්න එහෙනම් කොයි කාලෙද හැම හැම time කියලා මම කොයි කාලෙද කොයි කාලෙද දැන් අවුරුද්දක් විතර වෙනවා නෑ ඊට වැඩි ආ ඊට වැඩිද ආ ඇයි ඒ කොල්ලර පොල්ල තිබ්බේ ඇයි පොල්ල තිබ්බේ අසංකි ඔයා ඒක ඉතින් අර දන්නේ එකම තමයි මොකක් මන් දන්නේ ඔයාලට මන් කිව්ටි වෙයි හරි හරි ඉතින් පොඩි එකක් තිබ්බා ඉතින් ඒක දැන් නැහැ ඉතින් එයා දැන් මැරිකල්ලා යට බබෙකුත් තියෙනවා අම්මෝ බේරිලා පොල්ලා නෑ ඉතින් ඇත්තටම යුරේනේ නිදහසේ ඉන්න එක තරම් නිදහසේ ඉන්න එක තරම් වෙන සතුටක් තියෙනවා දැන් බලන්න මම අවුරුදු ගානක් නිදහසේ ඉන්නේ නිදහසේ ඇත්තටම ඇත්තටම තරුණ වීමේ රහසත් ඒක වෙන්න පුළුවන් වෙන්න නැති බැඳීම් නෑ බරවල් නෑ ප්‍රශ්න නෑ නැත්තම් ගෑනු කෙනෙක් එක්ක ඉන්නවා කියලා ලේසි නෑනේ ඔළුව කනවනේ අපි දන්නවනේ අපේ හැටි පුළුම කනවනේ නේද නේද අසංකි ඔළුව කනවනේ අසංකි අසංකි ඔළුව විතරක් නම් ඔළුව නම් විතරක් කන කාලා ඉන්න කෙනෙක් නෙවෙයි වගේ පේන්නේ මට අසංකි නෑ තින්නේ නෑ යා එහෙම හිටියට උසරම හදිරේ රහයි අහිංසකයි මම දන්නා අහිංසකයි රටක් රටට නම් වටිනවා ඇත්තටම මේ ඉතින් හරි චනය යුගාත්‍ර ෆිල්ම් එක කොයි කාලෙදිද ඔයාට කොච්චර කාලයක් ප්‍රිපෙයාර් වුණාද ෆිල්ම් එකට කොයි කාලෙ වගේද ඔළුවට එන්නේ යුරේනේ 2010 දී තමයි මම මේක පිටපත ලිව්වේ ලියලා මම ඕක වෙනස් කර කර වෙනස් කර කර ලිව්වා කීප පාරක් අන්තිම පිටපත ලිව්වේ 2018 ඉතින් මම සෑහන කාලයක් ලිව්වා ඉතින් මං හිතනවා යුරේනේ මේ ස්ක්‍රිප්ට් එක තමයි වැදගත් වෙන්නේ ෆිල්ම් එක ඉතින් ඒක නිසා මං හිතනවා ඒක හොඳට ලියුණා කියලා ඒක ප්‍රතිචාරත් එක්ක මට දැනෙනවා ඉතින් මේ චිත්‍රපටයේ වැඩිම කාලයක් කොහොමද ලියන්න ගියේ අවුරුදු 8ක් නෑ ඒක එක දිගට ලිව්වේ නෑ යුරේනේ සරින් සරේ මට හිතුනාම අයිඩියා සහ මම ලියනවා ඒ වගේනේ කරන්නේ ඉතින් ඒකත් එක්ක බලනකොට මගේ අතින් ලියවිච්ච වෙනම ස්ක්‍රිප්ට් එකක් මේක වෙන ප්‍රසන්ටේෂන් එක මේ ෆිල්ම් එකම මම හිතන ලංකාවේ ගොඩාක් මම හිතන්නේ අපේ ගොඩක් චිත්‍රපටි බලන අයට මම හිතන අලුත් අත්දැකීමක් ඒක මම හිතන වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් අසංකි කොහොමද මොඩලින් ඉන්ඩස්ට්‍රි එකයි දැන් නිලියක් දැන් මොඩලින් උත් කරනවනේ තාම නේද මොකද වෙනසක් වට දකින්නද මොඩලින් ඉන්ඩස්ට්‍රි එකේ අපේ ඉන්ඩස්ට්‍රි එකේ වෙනසක් වා ඔව් මේ දෙක ඇත්තම ගත්තොත් මේ දෙක වෙනස්ම පැති දෙකක් ඒ කියන්නේ අපි ඉන්දූපන ශිල්පී කියන්නේ අපි රූපන ශිල්පිනියෝ විදියට ඉන්නකොට අපිට සාමාන්‍යයෙන් අපි රෑම්ප් මොඩලින් මම වැඩිපුරම කරන්නේ එතකොට රෑම්ප් එකේ අපි නිතරම අපි ඇඳුම් තමා පෙන්වන්නේ එතකොට අපි ඒ කියන්නේ හැංගීමක් මුකුත් නැහැ ඒ කියන්නේ අපිට එහෙම කියන්නේ විශේෂම hina වෙන්න එපා මුකුත් කියලා ඇඳුමට ඒ කියන්නේ ඇටෙන්ෂන් එක වැඩිපුර දෙන්න ඕන නේද හැබැයි ඇක්ටිං ගත්තම ඔක හාත්පසින්ම වෙනස් පැත්තක් මේ කියන්නේ අපි පෙන්වන්නේ කියන්නේ අපි ගොඩක් රංගණයෙන් අපි ගොඩක් දේවල් පෙන්වන්න තියෙනවනේ එතකොට මේ දෙක සමහර කලාට බැලන්ස් කරන්න හරි අමාරුයි සමහර කලාට මොකද ඒ කියන්නේ අපි රංගනේ පැත්තේ පොඩ්ඩක් අපි කියන්නේ මගේ ලුක් එකෙන් වුණත් ගත්තොත් සාමාන්‍ය ටිකක් පෙනුමට ඒ කියන්නේ හොඳට පිරිච්ච කෙනෙක්ව තමයි නිතරම ඒ කියන්නේ මේ රංගනේදී හොයන්නේ හැබැයි මොඩලින් පැත්තේදී හොයන්නේ හරි ස්ලිම් කෙට්ටුවට එහෙම ඉන්න කෙනෙක් ඉතින් ওই දෙක මැද්දේ මම හරියට ඉතින් එහෙට මෙහෙට යනවා ඒ කියන්නේ අර පැත්තට ගියාම නෑ 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 චුට්ටක් පොඩ්ඩක් වැඩි වෙනවා අර පැත්තට ගියාම නෑ මහතයි ওই වගේ හරි ප්‍රශ්න තිබ්බා මුල් කාලේ ඉතින් දැන් ඒක මම හිතන්නේ දැන් ඒක ඉස්සර තරම්ම නෑ දැන් පොඩ්ඩක් වෙනස් වෙලා ඒකත් එක්ක ඉතින් ওই ජිම් දීලා හරි අමාරුයි ඉතින් කොහොම හරි දෙක බැලන්ස් කරගෙන යනවා ඉතින් මේ කැරක්ටර් එක අපි කතා කරමු කොහොමද කොච්චර චැලෙන්ජ් එකක් වුණාද මේ කැරක්ටර් එක ඒකේ මට කැරක්ටර්ස් දෙකක් තියෙනවා එකක් අමායා අනිත් එක කෙනා එරන්දි එතකොට එරන්දිගේ කැරක්ටර් එක තමයි මම මේක වැඩිපුරම අභියෝගාත්මක පැත්තක් දකින්නේ
කියන්නේ එරන්දිගේ කැරක්ටර් එකේ පොඩි කොටසක් තියෙනවා ඒක හරි අභියෝගාත්මකයි සාමාන්‍යයෙන් දැන් අපි හිතනවානේ මොඩල් කෙනෙක් සාමාන්‍යයෙන් විශේෂයෙන් මේගොල්ලෝ ආස නිකන් ලස්සනට එහෙම ස්ක්‍රීන් එකේ පේන්න ඉන්න දැන් ඔතනදී පොඩක් මේකප් දැම්මත් දිල වැඩිපුර චුට්ටක් හරි හොරෙන් හරි ගාගෙන එනවා මොකද කැමති නිතරම ලස්සනට පේන්න ඒක මං ආසයි මොකද මං කොහොමත් ආසයි ඒ වගේ පොඩි වෙනස් විදිහේ අභියෝගාත්මක වැඩ කරන්න ෆොට් ප්‍රිටි කියලා ඉතින් අසන්තිං අසන්තිගේ සහ මම මෙතන පෙන්වන්නේ වෙන කැරක්ටර් එකක් නේ එතන මම නෙමෙයි ඉන්නේ නොට වැඩි ලොකු රේන්ජ් එකක් අසන්තිගේ තියෙනවා දැන් මම හිතන්නේ මං එක්ස්පෙක්ට් කරාට වැඩිය ගොඩාක් එහා පර්ෆෝමන්ස් එකක් කරා මං හිතනවා යාගේ එක මං හිතන්නේ අසංකිර තියෙන ඒ ලුක්ස් උයි ඒ පර්සනලිටි එකයි එක ඒ ඇක්ටිං කැපැසිටි එක එකතු වුණාම මං හිතනවා අසංකි කම්ප්ලීට් ඇක්ට්‍රස් කෙනෙක් වෙයි කියලා අසංකි පොඩි කාලෙම ඉඳලා තිබ්බද හීනයක් මොඩල් කෙනෙක් ඇක්ට්‍රස් කෙනෙක් වෙනවා කියන එක මට සාමාන්‍යයෙන් තේරෙන වයස වෙද්දී මට මතකයි පොඩි දවස්වල මම ඔය ටීවී එකේ හැම දකිද්දි මොඩල්ස්ලා විදිනවා නම් මම රෑම්ප් වල දකිද්දි මං කරන වැඩේ ඔය බෙෂීට් එකක් අනම්ම නම් අර සාරියක් වගේ නිකන් ඔහොම දාගෙන මම ගිහලා කණ්ණාඩි ඉස්සරහා ඇවිදිනවා ඔය වගේ කරනවා හැම පොඩි පිස්සුවක් හැදීගෙන ආවා චූටි කාලේ කියන්නේ 7-8 වසරේදී වගේ ඊට පස්සේ ඉතින් ඒක ඉතින් කොහමත් ඉස්කෝලෙන් අවුට් වෙනකොට මට කොහමත් පොඩි අයිඩියා එකක් තිබුණා මම මේ පැත්තට යන්න ඕනේ කියලා වගේ ඒකයි මාව දකිද්දිත් ගොඩක් කට්ටිය කියන ගත්තා මේ අමාරු මොඩල් කෙනෙක් වුණා නම් අර ඒ වගේ කියලා දේවලුත් ඇහෙනකොට ඒකත් එක්ක ඉතින් පොඩ පොඩ මොඩලින් පැත්තට තමයි මුලින්ම බර වුණේ. කොහෙද මුලින්ම මොඩලින් කර කාලඟද මුලින්ම? මුලින්ම මම හිටියේ මම මුලින්ම පොඩි තරගයක් තිබ්බා මොඩල්ස් ඔෆ් ද නිව් ජෙනරේෂන් කියලා. ওই තරගය තමයි මම මුලින්ම දින්නේ. ඊට පස්සේ අපේ බ්‍රයන් කෝකර්ව එයාගේ බෙස්ට් ෆීමේල් මොඩල් ඒක වින් කරා 2012. ඊට පස්සේ 2013 තමයි ශ්‍රී ලංකාව වින් කරන්නේ. වින් කරා. ඊට පස්සේ ඉතින් තවත් තරග කීපයකට මම ගියා. ওই දින තමයි ඉතින් මොඩලින් කැරියර් එක පටන් ගන්න. ශන්නය අදටත් ගෑනු ළමයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද? තරුණ ගෑනු ළමයින්ගේ මම හිතන වයස් වේදිකෙන් තොරව චන්නයට ප්‍රතිචාර හැමෝගෙම ආදරේ ලැබෙනවා. නුවඩුව ලැබෙනවා. විශේෂයෙන්ම ආන්ටිලා ආච්චිලා හැමෝගෙම ආදරේ කියන එක නුවඩුව ලැබෙනවා. නමුත් ස්පෙෂල් විදියට නිකන් පිස්සු වගේ චන්නය වෙලා Facebook එකේ මෙරවද Facebook එකේ කොට මෙහෙමයි දැන් මං මොකද්ද මං පිනක් කරලා තිනා මට හැමෝම ආදරේ එක තාමත් මට කමෙන්ට්ස් දැක්කම ඔය මගේ ඩිස්කෂන්ස් ඔයගේ අපේ ඉන්ටර්වියුස් වල තියෙන ඩිස්කෂන්ස් වල තියෙන කමෙන්ට්ස් දැක්කම ඇහැට කඳුළුත් එනවා. ඒ කියන්නේ එච්චර මිනිස්සු මට ආදරේද කියන එක. මම හිතන්නේ ඒක ලොකු ආශිර්වාදයක්. අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වගේම ඉතින් මම දන්නේ නැහැ දැන් මට මොන විදිහයකට ගෑනුම මොන විදිහට කැමතිද කියලා මම දන්නේ නැහැ. ඉතින් කැමැත්ත තියෙනවා. ඉතින් කැමැත්තක් දැනෙන බව පේනවා. ඉතින් ඒකවත් තියෙන ගෑනු ළමයින්ට කැමැත්තට වඩා ඡන්ද පෙරරගෙන. ඉතින් ඒක ඒක එක පැත්තකින් වාසනාවක් ඉතින් වෙලා තියෙන දැන් වෙනෙම දන්නවා දැන් අපි තරුණම කාලේ හිටපු විදිහ නෙවෙයි දැන් හිතන්නේ නේ. අපිට ලුක්ස් වත්තේ දේවල් දැන් මේ පොපියුලරිටි ඒ කිසි දෙයක් ඒක අපි හිතන්නේ නැහැ. ඉතින් මං හිතනවා මං සතුටෙන් ඉන්නවා කියලා. ඉතින් ඊට වැඩිය තව දේවල් තියෙනවා නේ. සතුටුයි ඉතින් ගෑල්ලාමයි මම කොහොමත් ගෑල්ලාමට ආදරෙයි මම හිතන්නේ ගෑල්ලාමගේ බියුටි එක කියන එක මම හරිම විඳින කෙනෙක් ඒක හරි හරි ඒක මම සතුටින් විඳින කෙනෙක් ලස්සන ගෑල්ලාමෙත් දිහා බැලලා සතුටක් විඳින ඒ ඔක්කොම තියෙනවා හැබැයි ඒ ඇස්සේ ඊට වැඩිය දේවල් ජීවිතේ තියෙනවා කියලා දැන් තේරුම් අරන් ඉන්නවා ඉතින් මම හිතන්නේ ඒ පැත්තෙන් යනවා කියලා දැන් සතුට ගැන කතා කරන රසංකි දැන් ඡන්නය අපි අහලා තියෙනවානේ මේ තරුණ වීමේ රහස තමයි හැමදාම සතුටින් ඉන්න ඕනේ කියන එක රයිට් ඒතර සතුටින් ඉන්න තරමට හැමදාම තරුණ වෙලා ඉන්නවා කියලා දැන් මං චන්නයිගේ ඊළඟ තහන් යන ප්‍රශ්න තමයි මේ සතුට විඳින්නේ ශාරීරිකවද මානසිකවද කියන එක මම බ්‍රේක් එකකට ගිහිල්ලා එනවා ඒ ප්‍රශ්න උත්තරේ ගන්න ලොකු දෙයක් මේක ඒතර හිතන්න වෙලා තියෙනවා චන්නයට ෂේප් එකේ කොහොමද නිකන් නයාගාලම ඉස්සර යන විදිය දැන් හිතන්න වෙලා තියෙනවා රයිට් අපි බ්‍රේක් එකකට ගිහිල්ලා එනවා ඔගොල්ලෝ අවරද ඉන්න හැපි අවර් එකට ප්‍යාස් චූටි පැක් දැන් අඩු මිලකට රුපියල් 145ක් පමණයි. ඔබේ දීප්තිය එලෙසින්ම රැකගන්න විටමින් E සමගින් ලක්ස් මිනි බියුටි බාර් රුපියල් 130ක විශේෂ මිලකට නව ලක්ස්. ඔව් බ්‍රේක් එකට යන්න කලින් ඕලම් බලන් හිටියා නම් මං චන්නයගෙන් ප්‍රශ්නයක් යොමු කරා. මේ බ්‍රේක් එක තියෙන පුරාවටම චන්නය නිසොල්මනේ ඈත සිටිජේක තාමත් බර කල්පනාමක নিমগ্ন වෙලා සිටියා මං හිතන්නේ මගේ ප්‍රශ්නේ තියෙන සරලකම නිසා වෙන්නද කොහෙදෝ මං ඇහුවේ
තරුණ අපි කියනවා මිනිස්සු තරුණ වීමේ රහස තමයි හැමදාමත් සතුටින් ඉන්නවා කියන එක. ඒතර මම ශන්නයගේ ප්‍රශ්න තමයි මේ සතුට වීම ඔයා ලබන්නේ ශාරීරිකවද මානසිකවද කියලා. පුතා පිළිතුරු දෙන්න. මම මානසිකව සතුටක් ලබනවා ශාරීරිකව දැනෙන විදිහට. කොහොමද ඒක? මනසින් සතුට වෙනවා ඇඟට දැනෙන්න. ඒකනේ උත්තරේ. ආ ආ ඇඟට දැනෙන්න මනසින් සතුට වෙනවා. අසංගීතෙන් බය. අසංගීතේ මූණ දැක්කම මම අසංගීතිනේ මේ පැත්තට එයි කියලා. අසංගීතිනේ මේ පැත්තට එයි කියලා. අසංගී. නෑ බය වෙන්න බෑ. අසංගී ඒක කාට හරි හිතෙන්න තියෙනවද ෆීල් එකේ නළුවෙක්ට? හා නළුවෙක්ට. ඔව්. කවුද කියලා අහන්න එපා. හේමාල රණසිංහද? නෑ. හේමාල අයියත් මම වැඩ කරලා තියෙනවා. අහගෙන යන්න ඒතර අපිට. හේමාල අයියා කියන අපිත් එක්ක මොඩල් ඉන්ඩස්ට්‍රි එකේ කාලයක් වැඩ කරා. ඉතින් හේමාල අයියා වැඩ කරනකොට ඒක නා. හා? ටෙලිනාට් එක වැඩ කරනකොට ඒක නා කෙනාට හිතගියේ. නෑ. නිකන්. ඒක ගියාද දැන් තාම හිත ගිහිල්ලා තියෙනවා. නෑ ඉතින් පොඩි ඉතින් හිත යෑමක්. තිනා ඕ that's it. චන්නය. චන්නයගේ මම දන්නවා චන්නය අධ්‍යාත්මිකව ගොඩක් ඒ පැත්තට බර කෙනෙක්. වෙනුවෙ නැති වුණාට කොච්චරක් වා ඒ පැත්ත දියුණු කරගත්ත නිසා වාට කොච්චර ඒක පිහිටක් කළා තියෙනවද රංගන ශිල්පියෙක් විදියට? යුරේනි මගේ යුරේනිගෙන් කවද යුරේනිගෙන් මම කවදාවත් අපේක්ෂා නොකරපු ප්‍රශ්නයක්. ග්‍රේට්. දැන් මට තේරෙනවා යුරේනි ඇතුලේ කවුද ඉන්නේ කියලාත් මට දැනෙන්න ගන්නවා. ඒකත් එක්ක නෑ මෙහෙමයි දැන් හැමතිස්සෙම මම දන්නේ මං ගැන කෙනෙක් කොහොම හිතනවාද කරනවාද කියලා එක මට අදාළ නෑ. මම හිතන්නේ මම හැමතිස්සෙම හිතන්නේ චන්න පෙරේරා කියන බ්‍රෑන්ඩ් එකක් විතරයි කියලා. මම චන්න පෙරේරා කියලා කවදාවත් මම දන්නේ නෑ, මම හිතන්නේවත් නෑ. එහෙම එකක් මට නෑ අවංකවම. ඉතින් ඒ චන්න පෙරේරා කියන්නේ මම කරන වෘත්තිය සහ මම කරපු දේවල්, මගේ චිත්‍රපටිම අරංගපාන දේවල් මොනවා හරි මගේ දැකලා මට මිනිස්සු දාපු එකක් නේ. මේ බ්‍රෑන්ඩ් එක හදලා දෙන්නේ මම නෙමෙයි. එතකොට මම ඒ බ්‍රෑන්ඩ් එක මම පාවිච්චි කරන්නේ මං කැමරාව ඉස්සරහා විතරයි සහ මගේ වෘත්තියේදී විතරයි. එතනින් එහා එහෙම එකක් මට ඇත්තෙම නෑ යුරේ. අවංකවම. ඒ කියන්නේ මට ඒක බම් බරක් කරගත්තෙත් නෑ. හැබැයි මං හරි ෆ්‍රී, හරි සෑ. මං මගේ ඇතුලේ මං බ්‍රෑන්ඩ් එක රැක ගන්න දේවලුත් නෑ, ඒ කරන දේවලුත් නෑ. ඒ මොකක්වත් නෑ. ඒතර පුදුම සැහැල්ලුවක් දැනිලා ඔබ කියනා වගේ අර විශ්වයම අපි වෙන්න පුළුවන් වෙනවා. මම යගේ ක්‍රෙඩිට් ගන්න, මම මේ චිත්‍රපටය කරා, මම මේම කරා, මම මාර පොරක්. මම එහෙම නැති වුණ තරමට මට ඔක්කොම වගේ හම්බ වෙනවා. ඒක තමයි ඇත්ත. එතකොට දැන් මේ චිත්‍රපටේ ඔව් ඒක හොඳ කතාවක් තියෙන මේ පොඩි කෙටි දෙයක්. හැමෝම දන්නවා රජනිකාන්ත් ගැන. රජනිකාන්ත ඉන්දියාවේ සලකන්නේ දෙවි කෙනෙක්ට වගේ. එයාගෙන් ජර්නලිස් කෙනෙක් අහනවා you are given everything, money, fame, power, everything. But you are still so humble. නේ? වා ඔබ හරිම කරුණාවන්තයි මොන ඔබට හැමදේම තියෙන ඇස බහරි කරුණාවන්තයි. එහෙම කියන කොහොමද එහෙම වෙන්නේ? So you have to be humble. Only the God is playing through you. එහෙම ඒකද යා යා ඉතින් ඒ වගේ දෙයක්. දැන් මේ මම නෙමේ මේ සියල්ල කරන්නේ යුරේනි, ඔබ දන්නවා ඒක. මම දන්නවා ඔබ විශ්වාස කරනවා කියලා. මේ සියල්ල විචය හරහා අපෙන් කරන දේවල්. එතකොට අපි ඒකේ ක්‍රෙඩිට් එක ගන්නනේ. මම හිතන එච්චරයි. ඔතන තියෙන එච්චරයි. මට ඒකම තමයි හැමතිස්සෙම කියන්නේ විශ්වයට හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න කියලා ජීවිතේ. හැම දෙයකටම. නෑ අපි මේක අපේ කරගන්න අරගෙන. ඔව් අපිට තියෙන මේ රූපය දීලා තින්නේ මේ වා නෙමේ නෙමේ මේ ඔක්කොම මේ වෙන තාවකාලිකව මේ ඇඟක් දීලා තියෙනවා. දීලා ඒක හරහා කරන්නේ. මේ පොඩි කාලේ ඔන්න ඉඳලා දීලා තියෙන දේවල් සමාජයට මම හැමතිස්සෙම විශ්වාස කරනවා අපි හැමෝම කලාකරුවෝ විදියට කලාකරුවෙක් වෙන්න වාසනාවන්ත වෙන ගොඩක් පින් කරලා තියෙන හැමෝටම මේවා පිහිටීම ලබන්නේ නැහැ. ඒතකොට අපිට ඒ කියන්නේ අපිට විශේෂ දේ අපිට දීලා තියෙන අපිට විශේෂ යමක් සමාජයට ලෝකයට කරන්න. ඉතින් මම හිතන්නේ අපි ඒක කරනවා, අපි කරන රංගපෑම් වලින් මේ වගේ විහිළු වැඩසටහනක් කරලා මිනිසුන්ගේ හිත සතුටු කරලා. නෑ මිනිස්සු සතුටු කරන එක ලොකු දෙයක් නේ. මේක දැකලා සතුටු වෙන එක, අපේ නිර්මාණයක් දැකලා සතුටු වෙන එක, රංගපෑමක් ඔයා කතා කරන විදිය, නම ප්‍රසන්ට් කරන විදිය, ඒ ඔක්කොම ලොකු දෙයක්. ඉතින් ඒකම මම හිතන්නේ ඒක අපිට බ්ලෙසින්ග් එකක්. ඒකම වෙන්නේ නැති අපි මෙහෙම සතුටු අපි හරහා අපෙන් අවශ්‍ය දේ කරගෙන කියන එක තමයි අනිවාර්යයෙන්ම මමත් එක්ක වෙනවා. අසංකි. ඔහොම ලස්සන අසංකිර තියෙන මම හිතන්නේ යුනික් ෆේස් එකක්. ලංකාවේ සාමාන්‍යයෙන් ගෑනු ළමෙක් දකින්න නැති හරි ලස්සන මූණක්. එතකොට අසංකි ස්ක්‍රීන් එකට ගියාම ඇත්තටම අසංකිව හරියන්නේ අපේ සිනමාවට. ඔව්. ඔහොම රූපයක් තියාගෙන අපි දැකලා තියෙනවා ඩාන්ස් කරන්නත් පුළුවන්.
රඟපාන්නත් පුළුවන්. තව රඟපානකට රඟපානකට කොහොමද අසංකයේ දක්ෂතාවයන් මුහත් වෙනවා. ඌවා තියාගෙන ලංකාව විතරක් පිළියක් වෙන්නද බලාපොරොත්තු. මම ඕක කිව්වා. ආවට පස්සේ ඉගෙන කතා කරා. කොහොමයි? මගේ ආසාවක් තිබ්බා. ඒ කියන්නේ බොලිවුඩ් කියන පැත්තට යන්න ආසාවක් තිබ්බා. හැබැයි ඒක ටිකක් ලේසි වැඩක් නෙමෙයිනේ. හරි අමාරුයිනේ. මිනවත් ඒක උත්සාහ කරා. ඒ වගේ සහ කීප දෙනෙක් උත්සාහ කරලා නැවත හැරිලා ආවා. මම හිතන අපේ ජැක්ලින් කොමාරි ඒක ජය ගත්තා. ඉතින් ඒක ඒ තරම් හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි කියලා හිතනවා. මට පොඩි බයක් තියෙනවා. ඒ කියන්නේ ගිහිල්ලා මට ඒ පැත්තත් නැති වෙලා මට මේ පැත්තත් නැති වෙයිද වගේ පොඩි බයක් තියෙනවා. ඒකත් එක්ක තමයි. හැබැයි මම දන්නේ නැහැ. ඉතින් ඒක බලන්න ඕනේ. ඒ කියන්නේ මට ගොඩක් කට්ටිය කියනවා ඔකෝ අහනවා වගේ ගොඩක් කට්ටිය අහනවා. ඇයි මෙහෙම ඉන්නේ යන්න? කියන්නේ බොලිවුඩ් පැත්තට යන්න ට්‍රයි එකක් හරි දෙන්න කියලා. සමහර මූණවල් තියෙනවා අපි දැක්කම කියන්න පුළුවන් මේක අපරාදී ලංකාවට ලංකාවට මේක වේස්ට් එක. මොකද අපි ඉන්ඩස්ට්‍රීස් හරි ලිමිටඩ් නේ. සංගේ පර්සනැලිටි එක හරියන්නේ ඒකට. මම අද දැන් අදත් කිව්වා මම කල්ප කියලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ බය කියන එක මේ කිහිම ගන්නෑ. Nothing is impossible. අපි හැම දෙයකම අපි දාගන්න සීමාවල් තියෙනවා. වායක අතාරින්න ඕන. වායෙම සීමාවල් දාගන්න. And always remember failure is very important. Yes. අපි fail වෙන්න තරමට තමයි අපි යන්නේ. ඒක නිසා මම මේක මට මේක වුණේ නැත්තම් මාර වැඩක් වෙන්නේ කියන එක හිතන්න එපා කවදාවත්. හැබැයි fail කියන්නේ ඒක උත්සාහ කරලා fail වෙන එක ඊට වඩා වැඩක් කවදාවත් සත්‍ය. මගේ තොලුවෙන් මම ඒක හදාගෙන තියෙන්නේ. මම බොලිවුඩ් ගියා, try කරා, මම හිටියා, මගේ උපරිම දේ දුන්නා. නමුත් සමහර දේවල් ධෛර්යය අපිට දීවිලා නැහැ. නමුත් මම මගේ රටේ මිනිස්සු මට ආදරය කරන ශරිතය. ඉතින් වාට කව ඔල්වේස් ලංකාවේ අපේ මිනිස්සු ඉන්නවා අපිට ආදරය කරන. ඔව් අනිවාර්යයෙන්. නමුත් ඔයාට ඒ දීලා තියෙන මං හිතන දක්ෂතාවලින් ඔය කොහොම හරි ගමන මට හිතෙනවා. ඒක වාට හිතුවත් හොඳයි කියලා. දැන් මේ දැන් හිතන්න. දැන් ඒ ස්ටෙප් එක දියන්. හිට නෙමෙයි දැන්. right. අපි එනම් බ්‍රේක් එකට යන මම හිතන්නේ හරි සුන්දර කතා බහක් අපි යෙදුනා. මේ අපි එකට විරාමයකට ගිහිල්ලා ඊට පස්සේ පොඩ්ඩ දරුණු ප්‍රශ්න ටිකක් අහන්න තියෙනවා දෙන්නගෙන්. දරුණු ප්‍රශ්න. ඒ කියන්නේ මීටත් වැඩිය දරුණු ප්‍රශ්න. දන්නේ නැහැ. දරුණු ප්‍රශ්න ඇහුවා. ඒ කියන්නේ මීටත් වැඩිය දරුණු ප්‍රශ්න. මීටත් වැඩිය පොඩ දරුණු වෙන්න පුළුවන්. අපි ඒක නිසා ඔය දෙන්නට මේ ඔයගොල්ලන්ගේ ජූසස් දෙක මම ඉවර කරන්න chance එක දීලා පොඩ්ඩ රිලැක්ස් වෙලා ඔය දෙනා ඉන්න අපි බ්‍රේක් එකට ගිහලා එනවා. හරිද? ඕනෑම දෙයක් ඕනෑම වෙලාවක ගන්නයි විකුණන්නයි හොඳම තැන saruwata.lk. හා ළමයි කොහෙද? හොඳින්ද? දෙන්න පළවෙනි ප්‍රශ්නය සාමාන්‍ය දැනීම තමයි. අසංකී මන් දන්නවට ගොඩාක් එක තියනවා කියලා. හරිද? අසංකී දෙන්නට මේකට කතා වෙලා උත්තර දෙන්න පුළුවන්. මේක තමයි අපේ සෙග්මන්ට් එකේ හැපි අවර් එකේ ට්‍රෙන්ඩින් යන සෙග්මන්ට් එක. ගොඩක් කට්ටිය ආසාවෙන් බලන සෙග්මන්ට් එක. ඒක නිසා දෙන්න හරි අර පරිස්සමින් උත්තර දෙන්න. ඕකේ. දන්න අය අත පාවිච්චි කරනවා. නොදන්න අය ඇඟිල්ල පාවිච්චි කරනවා. මොකද්ද? මොකටද කියන එකද මොකද්ද කියන එකද? මොකක්ද? මොකටද? මොකටද? ඔලුව ගසන්න. කල්පනා කරන්න. නොදන්න අය ඇඟිල්ල පාවිච්චි කරනවා. එතකොට දැන් මොන හරි කලවම් කරන්න. දැන් ඇඟිල්ලෙන් දාලා මේක කලවම් කරන්න පුළුවන්. අයිස්ක්‍රීම් එකක් එහෙම කනකොට දාලා. ඔව් ගැඹුරෙන් නෙමෙයි මම මේක බොහොම සරලව දකින්න. ගැඹුරෙන් ඉතින් ඔව් මගේ ප්‍රශ්න වලට ගැඹුරෙන් ඇක්චුලි කියන්න යන්න එපා. අන්න ඒක තමයි මම එහෙම කියන්නේ. පොඩ ලේසි කරන්න ඕක. දන්න අය අත තමයි පාවිච්චි කරන්නේ. එහෙම අත පාවිච්චි කරන්න දන්නේ නැති කට්ටිය ඇඟිල්ල පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඕකට අත්තම ඕනේ නැහැ ඇඟිල්ලත් ඇති කියලාද කියන්නේ? ඔව්. අත්තම ඕනේ නැහැ ඇඟිල්ල උනත් පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ ප්‍රශ්නේ ඇත්තටම මේ හැපි අවර් ෂෝ එකේම අහලා තියෙනවා වෙන. කලින් අහලා තියෙනවා. කලින් අහලා තියෙනවා. ඔයගොල්ලෝ හෝම්වර්ක් කරලා ඉන්නේ. ඒ ඔයාට හිතට එන උත්තරේ කියන්න උච්චර ගැඹුරෙන් හිතන්න එපා. දැන් මට දැනුණ දේ මං ටංගාලා කිව්වා. ඒ කියන්නේ අත පාවිච්චි කරන්න නැති කට්ටිය ඇඟිල්ල විතරමයි පාවිච්චි කරන්නේ. කාල වේලාව ඔබගේ අවසන් ඔබ දෙපළගේ අත්සන. ෂා. මේ දැන් මට දැන් තමයි තේ මම හිතේ ටිකක් ඔයිට එහා යන්න ටිකක් හිතන්න ඕනේ කියන එක. මම මේක නිකන් බොහොම නිකන් සරලව ගත්තා. හරියට දැන් තේරෙනවා. අත්සන. දැන් පැහැදිලි. හිතන්නම දෙන්නම් ඊළඟ ප්‍රශ්නේ බං. තව තියෙනවා.
ගස් දෙකක නම් තියෙන බඩුවක්. ගස් දෙකක නම් තියෙන ගෙදර පාවිච්චි කරන බඩුවක්. කොස්ස නෑනේ. කොස් කොස්ස. ගෙදර පාවිච්චි කරන එක. කුස්සිය වගේ තියෙන එකක්ද නැත්නම් නිකන් ගෙදර ඕන දෙයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ලිවිං රූම් එකේ තියෙන්නත් පුළුවන්. කාමරේ තියෙන්නත් පුළුවන්. බාත්รูම් එකේ තියාගන්නත් පුළුවන් ඕනනම්. ගස් දෙකක නම් තියෙන. ගස් දෙකක නම් තියෙන බඩුවක්. ඒ කියන්නේ ගේ ඇතුලේ නම ගස් දෙක ඒ බඩුවේ නම ගස් දෙකක නම දෙකක්. ඔව්. එකතු කරාම. ගස් දෙකක නම එකතු කරාම තමයි මේ බඩුවේ නම. ක කොස්ස කිව්වට සයන්නේ නැහැනේ. කියන්නේ මතකද ආවද? ඒකනේ. දැන් හිතන්නකො හොඳට. ඔව්. දැන් හිතන්න. ඒ කියන්නේ අපිට සරල කරන්න බැරි නිකන් පොඩි උදව් කරන්න බැරි උදව් නිකන් හැඩේ වගේ. අපි මේක ගොඩාක් දැන් මේක මෙහෙම කිව්වම ඉතින් ඕකට හරි ලේසි වෙනවා. කමක් නැහැ ලේසි. තාමත් අපි පිපාසිත දැන් මේ දවස්වල පිපාසිත වෙලා ඉන්නකොට අපි ඒ දේ පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට. එහෙමත් කියලා අපිට බෑ කියන්නේ ඉතාම දුර්වලයි කියන්නේ සාමාන්‍ය දෙනවා බින්දුවයි. අපි පාසෙ නිවා ගන්න පාවිච්චි කරනවා ඒ දේ අපි. මොකද්ද ඩාලිං ඔච්චර ලේසි කරලා මම. මේ බඩුවක් ඉතින් පාවිච්චි කරනවා. පිපාසෙ නිවා ගන්න පාවිච්චි කරන මොකද්ද බඩුව? ඒ ගස් දෙකේ තියෙන නෑ. ඒ ගස් දෙකේ තියෙන අනිත් එක පාටි වල හොද්දටම පාටි වල පාවිච්චි කරනවා ඒ දේ. කටේ තියාගෙන බොන්නේ. මොකද්ද මේ? කටේ තියාගෙන බොන්නේ මොනාද? කෝපේද? වෙන මොනාද? කියන්න අපේ මන්නයි බෝ තල්! බෝ තල්! ආ බෝ ගහයි තල්ලේ ආ එහෙම ආ බෝතලේ කටේ ආ බෝතල් ඒක ඒක පොඩක් ගස් කියන එක බෝ කියන එක ඉතින් ඒ හදපු කෙනාම ගේ දැනුමම එකෙන් පේනවා ඉතින් මේ බෝ කියන එක ඉතල් කියන බෝ කියන මම ඒක නෙතනින් ගහ කතා කරන්නේ බෝ කමන්නේ තල් හරි බෝ කියලා කියමු බෝ තල් කියන්නේ බෝ ගහ ආ බෝ ගහ තල් ගහ බෝ ගහ තල් ගහ මේ හරිද අතින් කටට කටින් බඩට බඩි අතින් අතට යන දේ මොකද්ද? බඩින් අතින් අතරත් යනවා. ඔව්. අතින් කටට යනවා. කටින් බඩට යනවා. බඩින් ආයෙම අතින් අතට යනවා. අතින් කටට යනවා. මොකක්ද කියන්නේ මොකද්ද? පොඩෙන් පොඩ. අයිකන්? අතින් කටට යනවා. අතින් කටට හරි. කටින් බඩට යනවා. බඩට. බඩින් ආයෙම අතින් අතට යනවා. බඩින් අතර යන කොහොමද කියන තමයි ප්‍රශ්න තියෙන්නේ. මොනවා කියේ දෙයක්ද? බේත් පෙත්ත. බඩ වේලා අතින් අතට යන්නේ නැහැ. ඒක තමයි. ටැබ්ලට්. ටැබ්ලට් එකක් නැහැ නේ. නැහැ නේ බඩින් එළියට. නැහැ බලින් එළියට යන එක තමයි හොයාගන්න බැරි. බඩින් ආයි අතර යනම කියන්නේ බඩින් ඒ කියන්නේ බඩින් කියන්නේ බඩින් එළියට එන විදිහක් තියෙන්නේ. ඔව්. ඒකයි මට දැන්. කට්ට ගිහිල්ලා කටින් බඩට ගිහිල්ලා බඩින් ආයිම අතින් අතට යනවා බඩින් අතින් අතට යනවා මේ බොහොම සංකීර්ණ ප්‍රශ්න ටිකක් මේ මම තෝමන්නේ දැන් සිද්ධුවයි අපේ මේක ඉතින් ඔව් මේක ඉතින් මේවා නම් ලේසි කෙනෙකුට උත්තර දෙන්න පුළුවන් කියලාත් මම හිතන්නේ නැහැ ඒක මම හිතන්නේ ඒක හදපු එක්කෙනාම තමයි ඒකට උත්තරේ දන්නේ ඒක දැන් අර බෝ තල් වගේ ඉතින් ඒ වගේ එකක් තමයි හදපු කෙනාම දන්න එකක් තමයි යෝග ඉතින් මේක කියන්නේ ලියුම අතින් කටට යනවා ඊට පස්සේ ලියුම් පෙට්ටිය බඩට යනවා ලියුම් පෙට්ටියෙන් බඩින් ආයිම ගන්නවා ඊට පස්සේ බෙදනවා ලියුම පෙට්ටියට යනවා කො මේ වෙන්නේ නෑනේ නාලි බඩට කිව්වම අපි ඉතින් අපි මේ මේ බඩට නෑ අපි දැන් ඒක තමයි දැන් පොඩ්ඩක් පැටලෙවිල්ලක් තියෙනවා තාම මේක තුන් තේරවිලි නෑ අපිට දැන් ඔය ප්‍රශ්න 10 වෙනි 15 වෙනි ප්‍රශ්න 20 වෙනි ප්‍රශ්න විතර අහනකොට අපිට මේක අපිට ඇඟට දැනෙන්න ගන්න එහෙනම් අපි ලබන මාස වෙනකම් මේක කරගෙන යන්න පුළුවන් අපිට හැපි අවේ චන් අයියට ප්‍රශ්නයක් උත්තරේ හරි යනකම් අපි අහනවලු ප්‍රශ්න අනිවාර්යයෙන් 4 වෙනි ප්‍රශ්නය වෙලාවකට ඇඟේ වැදීගෙන යනවා අල්ලන්න බෑ. උලඟ. හරි. යස් එකක් කර එකක් කර උත්තර දුන්න එක. එකක් කර යා. ඒක මාර සතුටක්. නැත්තම් කියන්න කලින්ම කොටම ගාන්න දුන්නා.
එකක් හරි ඒක තමයි ඔන්න ඒක පොඩ්ඩක් මොලේ ඇතුව හදපු එක. මේ අර හත්ති කෙනකොට අපි දන්නවා. අර කටේ බඩේ මේ පෙට්ටි වලට බඩේ කියන ඒවා ඉතින් ඒවා අපි දන්නේ. එහෙම එකක් ඉතින් ඔතනින් අහුවෙන්නේ. තව එකක් අහන්නම්කෝ බං. මේක අපි කලින් අහපු එකක්. ගෙඩි ඇතුලේ හෙලව හෙලවෙන දෙක. ගෙඩි ඇතුලේ හෙලවෙන දෙක. ගෙඩි ඇතුලේ හෙලවෙන දෙකද දෙක කියන එක ෂුවර් නේද? ගෙඩි ඇතුලේ හෙලවෙන දෙක. ඒක කෑමක්. ඇතුළේ හිර අවුරුද්දට වගේ තියෙන එකද අවුරුද්ද නෑම නෑනේ පළතුරක් වගේ නේද නෑ ගෙඩිය ඇතුළේ හෙලවෙන දෙක ඒක ඒක තමයි විදිය කෑම හදන කෑමක්ද නිකන් ෆෘට් එකක් එහෙම ගන්න මේ හදන එක හදන එක ගෙඩිය ඇතුළේ ඒක නිකන් අරන් කන්න බෑ ගෙඩිය ඇතුළේ හෙලවෙන දෙක අන්න ආයි අපි අමාරු වෙලා දැන් මන්න යන්ත එකක් උත්තර දුන්නෙන් කියන සතුට වෙනවා ඉතින් එකක් 10 ඔය 10ක්ද ප්‍රශ්න නෑ නෑ මේක අන්තිම මේ අන්තිම ප්‍රශ්න මේ නිකම්ම අහපු ප්‍රශ්නයක් ඇහුවේ ඒ ඇතුලේ හෙලවෙන දෙක නේද ඉතින් එන සියල්ලම කියන්න බෑ නේ මොකක්දනේ බයන්නේ පටන් ගන්න ඔය ඉංග්‍රීස් වචනේද කි සිංහල සිංහල ඉංග්‍රීස් වචනේෙන් පටන් ගන්න ඊ වලින් ලේසි දැන්න එක සුදු පාටින් තියෙනවා දුඹුරු පාටින් තියෙනවා ඒ ගෝලාකාර දෙය බිත්තරද ඔව් ඉතින් කෑමක් ආවනේ හරි මට අලුත් දෙයක්වත් නෙමෙයි ඉතින් හම්බුනාම ඉතින් ওই විදිහෙම මේ විදිහම තමයි වැඩි වෙනසක් නැහැ නේ මේ ලොකු වෙනසකුත් නැහැ ඉතින් එකම දේ අර කැමරා ටිකක් එහෙ තියෙන එක විතරයි ඒ අතරින් ඉතින් අපි මේ ඕට වැඩි ඕ අර ඒ කියන්නේ නිකන් අපි හම්බ වෙනවට වැඩි පොඩ්ඩක් සංයමයක් තියෙනවා සංයමයක් තියෙනවා ඔව් එහෙම එකකින් එහෙම වුණා ඒක විතරයි වෙනස නැත්තම් ඉතින් අපි කතා කරන්න ඕම තමයි ඉතින් මේව තමයි කතා කරන්න තිබු තමයි ඔව් අසංකි හොඳයි ඉතින් අතරම ප්‍රෝග්‍රෑම් එක වෙලාව යනවා තේරුන්නේ ඉතින් හොඳ කන්වර්සේෂන් එකක් ගියා අපි දන්නේ තුන් තේරවිලිටියකුත් ඉගෙන ගත්තා නොදන්න මේ තේරවිලි ටික අතරම ටිකක් ඉගෙන ගත්තා අපේ නිෂ්පාදකතුමාට පින් සිද්ධ වෙන්න ඒක හරි තාමත් ඔලුව කරගොල්ලා තැරා වගේ තාම ඒව ගැන හිතන්නේ රයිට් ඉතින් ෂන්නාය අසංකි දෙනටම විශ් කරනවා යුගාත්‍රා චිත්‍රපටය ලංකාවේ තවත් බොක්ස් ඔෆිස් හිට් එකක්ම වේවා කියලා මොකද ෂන්නාය හරි ආදරෙන් බබෙක් හදනවා වගේ චිත්‍රපටි ඔහු කරන්නේ අපි ඒ කාලෙදිම දන්නවා ඉතින් සෑහෙන ලොකු කැපවීමක් කළා හොඳම දේ තමයි ප්‍රේක්ෂකයන්ට මේ දක්වා දීලා තියෙන්නේ ඔහු කරපු හැම චිත්‍රපටයකම ඉතින් යුගාත්‍රාත් මම හිතන්නේ අනිත් හැම චිත්‍රපටයකම නොදැවෙනී ලස්සන චිත්‍රපටියක් ගිහිලා බලන්න සිනමා හල්වල විශ් කරනවා මේ චිත්‍රපටිය තව සුපර් හිට් එකක් වේවා ලංකාවේ සිනමා වේ කියලා ඉතින් විශ් කරනවා අසංකිට තව තව සිනමාවේ ඉදිරියටම ලොකු ගමනක් යන්නටත් ෂන්නාය ඔයාටත් හිත නිදහස් සතුටෙන් මානසික සුවයෙන් සතුටෙන් ආදරය විඳින්න කියලා මේ වෙලාවේ පිම්පතෙක් නේ විඳින්න ආදරය හොඳට විඳින්න පෙරලි පෙරලි විඳින්න කියලා විශ් කරනවා ඉතින් බොහොමත් ස්තුතියි හැපි අවර් ප්‍රෝග්‍රෑම් එකට ආවට thank you ඉතින් මහිතර අද දවසේ ඕගොල්ලෝ අපේ chat එක enjoy කරන්න ඇති කියලා අනිවාර්යයෙන්ම යුගාත්‍රා කියලා බලන්න. එහෙනම් ඉතින් අපි ලබන සතිය ඕගොල්ලෝම හම්බ වෙනවා ඕගොල්ලෝ ආදරය කරන තවත් star couple එකක් එක්ක. එහෙනම් මේ සමු ගන්න ඕගොල්ලන්ගේ ලංකාවේ ආස්ම කරන number 1 entertainment show happy hour. See you. Adios. Bye.